වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා එළියේ බොරළු කැට වහිනවා වගේ බොරළු කැට වැටෙනවා වගේ වහිනවා ඒක මල්වැස්සක් වුණා නම් ඒක ගැටලුවක් නැහැ දැන් මල්වැස්ස බොරළු කැට වැටෙනවා වගේ දැඩි වෙලා සමහර පළාත්වලට ඒක නා කපන වැස්සක් හැබැයි ඒ විතරක් නෙවෙයි නා කපන වැස්ස අද දවසේදී මොර සූරණ වැස්සක් වෙන්නත් පුළුවන් කියලා කියනවා මල්වැස්ස බොරළු කැට මොර සූරණ නා කපන සුබදාහම සංසිද්ධි සුබදාහම තුලම සිට කියවා බලන්නට අපිට සම්ප්‍රදායක් තිබුණා අපි සුබ සංසිද්ධි කියවා බැලුවේ සුබදාහමට අනුකූලවමයි දැන් අපිට එහෙම පුළුවන්ද ඒක තමයි තියෙන ප්‍රශ්නේ ලෝකයේ මෙතරම් උණුසුම් වෙන්නේ අපිට සුබදාහම ඇසුරෙන් කියවා බලන්නට නොහැකි නිසා කොහොම වුණත් අද දවසේදී බස්නාහිර වයඹ සබරගමු මධ්‍යම පළාත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා ඒ වගේම හුළඟ විශේෂයෙන්ම උතුර උතුරුමැද වයඹ ත්‍රිකුණාමලය හම්බන්තොට මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල කිලෝමීටර 50ට වඩා වැඩි වෙන්න පුළුවන් ලු පැයකට කිලෝමීටර 50කට වඩා වැඩි වෙන්න පුළුවන් ඒ නිසා නැවතවතාවක් ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිරුපද්‍රිත දවසක් වේවා කියලා දරුවෝ පැටව ඉස්කෝලේ යනව නම් පරිස්සමින් යවන්න අද සැප්තැම්බර් මාසේ 10 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල විමසන්න සූදානම් ආදිවිදී ප්‍රසාද් මංචිනව තමන්ගේ අදහස් දක්වන්න අභිවන් ප්‍රසාද් ඔව් සාමාන්‍යයෙන් නම් සපා කෑම් වාර්තා වෙන්නේ මිනිස්සු අතර නෙවෙයි පිරිමි ගහද්දි ගෑනු ටික වට කරගෙන සපා කාලා කවුද මේ සපා කාලා තියෙන්නේ කාවද මේ සපා කාලා තියෙන්නේ අද මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලය මේ ඒ අනුව අටලුගම 31 කල්ලියේ ලොක්ක අල්ලන්න ගිය පොලිසියට ප්‍රහාරයක් කාගෙන්ද මේ ප්‍රහාරය එල්ල වෙන්නේ කියලාත් අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා හෙරොයින් මත්කුඩු මාවා මත්පෙතිහා ගංජා ජාවාරම මේදන අටලුගම 31 කල්ලියේ ප්‍රධාන ජාවාරම් කරවන ගොටුකුල රිෆායි නැමැත්තගේ නිවසේ ගංජා තිබෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිසියේ උපාධිවතෙකු හරහා ඒ බව තහවුරු කරගෙන පොලිසියේ පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අටලුගම මාරාව නිවසට ගිහිල්ලා ප්‍රධාන සැකකරුවන ගොටුකුල රිෆායිට මාංචු දැමීම සඳහා සූදානම් වීමේදී එම නිවසේ සිටි කාන්තාවන් පිරිමි පුද්ගලයන් වගේම අවට නිවාසවල පදිංචි ඔවුන්ගේ ඥාතීන් සනුහරේ නිවසට කඩා වැදී පොලිස් නිලධාරීන් සමග පොරබදා ඔවුන්ව සපාකා ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා. ඒ අනුව තමයි කොළඹ MC පෙරේරා සහ පොතුපිටි සුමිත් රණවක මොබිම් පත්පතට වාර්තා කර සිටින්නේ රිෆායිගේ බිරියයි දුවල දෙන්නයි නෑ සනුහරේ පොලිසියට වට කරගෙන ගහලා ගොටුකොල රිෆායි පැනගෙන තියෙනවා මේ අතරේ හතරක් අත්තරංගුට පොලිසියේ තුනක් රෝහලේ තත්ත්වය පාලනය කරන්න STF එකක් කැදවන්න සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම දැන් අද මෞබිම් පුවත්පත මෙහෙම වාර්තා කර සිටිද්දී ජාතික පුවත්පත බොහොමයක මේ සිද්ධිය මුල් පිටුවේ වාර්තා කර සිටියා දැන් මේ කාන්තාවන් 3 දෙනා ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා දිනමින පුවත්පත කියනවා ගංජා වැටලීමකට ගිය පොලිසියට පහර දුන් කාන්තාවෝ 3 දෙනෙක් අත්අඩංගුවටපත් වෙති කියලා ඒ අනුව දැන් මේ අය හිරගෙවල්වලයි මේ විදිහේ ඉන්නේ දැන් හිරගෙවල්වල තත්ත්වෙත් පහුගිය මාස 3ක කාල සීමාව තුළ හිරගෙවල්වල තත්ත්වය ඉතාම නරක විදිහට ඒ කියන්නේ රැඳවුවන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ අතරේ අද මෞබිම් පුවත්පත කියන ආබාධිත තත්ත්වයේ රැඳවුවන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්න කියලා රාජ්‍ය මාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලි මහත්මිය උපදෙස් දීලා තිබෙනවා විශේෂයෙන්ම බන්ධනාගාරගතව සිටින රැඳවුවන්ගේ ප්‍රමාණය වැඩිවීම සඳහා මොකක් හරි තිරසර විසඳුමක් ඕනේ කියලා තමයි එතනදී සාකච්ඡා වෙලා තියෙන්නේ ආබාධිත තත්ත්වයේ රැඳවුවන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්න කියලා සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලි මහත්මිය උපදෙස් දී තිබෙන බව අද මෞබිම් පුවත්පත සඳහන් කර සිටිනවා දැන් මේ පොලිස් පොලිසිය නිරුවත් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ඒ සිරස්සලේ දාලා තිබුණේ අද අරුණ පුවත්පත විශේෂයෙන්ම පොලිස් පොඩ්ඩන්ට නිල ඇඳුම් පොලිස් තොප්පි කියන්නේ හිස් ඇසුම් සහ සපත්තු වල හිඟයක් පවතින බව සඳහන් කර සිටිනවා ප්‍රසාද් කොමාතර මේ අටලුගම කිව්වම ඔබට මතක ඇති මීට කලින් මේ නම් ප්‍රසිද්ධ වුණා දැන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේක ලොක්ඩවුන් කරපු ගමක් බණ්ඩාරගම අටලුගම කියන්නේ එතකොට දැන්
මේ ප්‍රදේශයේ මොකද වෙලා තියෙන්නේ දැන් මේ ප්‍රදේශයේ පසුගිය කාලය තුල යම් යම් සිද්ධි වාර්තා වුණා දැන් විශේෂයෙන් දැන් මේ ගුටුකොළ රිෆාන් කියන ඒ පුජ්‍යලයා තමයි මම තමයි චෝදනා ඉල්ලලා තියෙන්නේ මම හිතන්නේ මේ ගුටුකොළ වගා කරමින් ඉඳලා පස්සේ තමයි දැන් වෙන ව්‍යාපාරය මම දැන් වෙනස් කරලා ඇති ඉතින් මේ වගේ දේවල් වෙනවනම් සමාජය තුලින්ම තමයි මම හිතන්නේ විරෝධතාවක් එන්න ඕන මොකද මේ මද්ද්‍රව්‍ය කුඩු වැටලන්න ජනාධිපතිතුමා ගගමතුමා වයස් පරිදි පොලිසිය සියලුම දෙනා මේ කාර්යභාර හරියට කරන විට සමාජයෙන් සහයෝගය එන්න ඕනේ මේ වගේ දැන් ප්‍රහාර දෙන්න આવොත් ගම්මාන වලට යනකොට වට කරලා පහර දෙන්න આવොත් මම හිතන්නේ මේ ඉන්දියාවේ තිබුණු ආදර්ශයක් තමයි සමහර ප්‍රදේශවල මේ වාර්තා වෙන්නේ මේක මම හිතන්නේ වහාම නතර කර ගන්න ඕනේ මම හිතනවා උන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි මොකද අද දිවීන ලංකාදීප මෞබිම ඇතුළු පුවත්පත් රසකම වාර්තා වෙන්නේ මේ සිද්ධිය තමයි ඒ වගේම දැන් සඳහන් කරා මේ ජීවාට්ටුව ගැන බන්ධනාගාරේ බන්ධනාගාර ජීවාට්ටුව ඉන්නේ වැඩිහිටි හුඟක්ම මේ අතපය අපේ කියන්නේ අහිමි වෙච්ච අය දියවැඩියා රෝගීන් එක එක රෝගීන් ඉන්නේ. උන් ඉතම වයෝවෘද වෙලා ඉතම අසරණ වෙන්නේ. හැබැයි මේ ජීවාට්ටුව සමහර බන්ධනාගාර උසස් නිලධාරීන් වහනවා. බලධාරීන් පෙන්වන්න දෙන්නේ නැහැ. ඒ ගැන තොරතුරු දැනගෙන තමයි මේ රාජ්‍යම සුදර්ශනී ප්‍රනන්දපුලේ මහත්මියන් ජීවාට්ටුව ජීවාට්ටුවට ගිහිල්ලා මම හිතන්නේ රෝගකල්ප කරනවා හුඟක් මම හිතන්නේ එහෙම ඉන්න අය හුඟක් අඳුරු ජීවිතෙන් තමයි සමුගන්නේ. මොකද ඔවුන්ට නිසි ප්‍රතිකාර ලැබෙන්නේ කවුරුත් හොයන්න බලන්නේත් නැහැ. මම හිතන්නේ ඒ තත්ත්වයක් මම හිතන්නේ මේ අවස්ථාවේදී සිරකරුවන්ද මිනිස්සුයෝ කියනවනේ ඒ නිසා මානසික පැත්තත් බලන්න ඕන. අනිත් කාරණේ තමයි දැන් මෙහෙම වැටලීම් සිදු කරගෙන යනකොට දැන් ඔබට දියා දෙන දුරකථන අංකයක් මම හිතන්නේ දන්නවා. පොලිස් අධිසැමතුම් ඒකගේ නම් දුරකථන අංකයක් දන්නවා. ඒ නිසා ඔබගේ සහයෝගය තමයි අවශ්‍ය. දිගින් දිගටම මේ වැටලීම් කරන්නේ ඔබගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරගන්න. ඒ නිසා වහා මේ සඳහා සියලුම පක්ෂපාත ජාති භේදකින් තොරව සහාය ලබා දිය යුතුයි. රටට අවශ්‍ය පොහොර මිලදී ගැනීම අඩු කරලා රටට අවශ්‍ය පොහොර රට තුලම නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන් බව අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා. මහා කන්නියට පොහොර හිඟයක් තියෙන විදියක් නැහැ. මොකද මුදල් සියල්ල ගෙවලා තියෙන ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දෙයි කියලා අද මෞබිම් පුවත්පත වාර්තා කර සිටිනවා. මෙතන වැදගත්ම කාරණාව තමයි අවශ්‍ය පොහොර රට තුලම නිෂ්පාදනයට පියවර ගත යුතුයි කියලා. මෙතනදී බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් පරිවර්ෂණ සිදු කර තියෙනවා. ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඒ අනුව ඉදිරි අවුරුදු 3 ඇතුළත අපේම නිෂ්පාදන විදියට වෙළඳපොළට එයි. එප්පාවල ෆොස්ෆේට් නිදි ආශ්‍රිතව පිළිමදවත් කතා වෙනවා. විශේෂයෙන්ම පහුගිය යලක හෙක්ටාර 25000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර භාවිත කරලා තිබෙනවා. පහුගිය යලකන්නේදී හෙක්ටාර 25000ක් කාබනික පොහොර භාවිත කරලා තිනවා. ප්‍රතිඵල ඉතාම විශිෂ්ටයි. මොකද අස්වැන්න 30%කින් වර්ධනය වෙලා තිනවා. කාබනික පොහොර භාවිතයත් එක්ක අස්වැන්න 30%කින් වර්ධනය වෙලා තිනවා. මේක මේ නැවත නැවත කියන්නේ මොකද ගොවි ජනතාව මේ පිළිබඳ උනන්දු වන්නට ඕනේ නිසා. ගොවියත් පාරිභෝගිකයත් රැකගැනීමේ ඍජුවම සහන සැපීමට අපි සූදානම් කියලා කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්දානන්ද අලුත්ගමගේ මහත්මෙහිදී කියනවා. වගා සංග්‍රාමයකට අවශ්‍ය සියලු සහාය අපි ලබා දෙනවා කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. දැන් මේ පොහොර කතාව නැවත වතාවක් අද අරුණ පුවත්පතත් වාර්තා කරනවා. රටට අවශ්‍ය පොහොර රටේම නිෂ්පාදනය කරන කාබනික පොහොර භාවිතයේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනේ. හෙක්ටාර 25000ක් වගා කරලා 130ක වැඩි අස්වැන්නක් ලැබුවා නම් ගොවි ජනතාවට මේ කාබනික පොහොර අපේ සාම්ප්‍රදායික තාක්ෂණයත් මේකට භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ඕනේ. ඒක ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ කියලා තමයි අද අරුණ පුවත්පතත් කියා සිටිනේ. ඒ අනුව විශේෂයෙන්ම මේ අපේ එප්පාවල ෆොස්ෆේට් නිධිය තියෙන ෆොස්ෆේට් අවුරුදු 200ක පොහොර සඳහා අපිට ප්‍රමාණවත්. දැනට සාමාන්‍යයෙන් අවුරුද්දකට බිලියන 10ක් විතර රටින් පොහොර ගේන්න වියදම් කරනවා. එප්පාවල ෆොස්ෆේට් නිධිය හරියට භාවිත කළොත් අපිට අපේ රටට ඕන කරන පොහොර අපේ රටේම නිෂ්පාදනය කරගන්න පුළුවන් වගේම අවුරුද්දකට විදේශයකට ඇදලා යන රුපියල් බිලියන 10කට ආසන්න මුදල ඉතිරි කරගන්න පුළුවන්. වගා සංග්‍රාමයට සහාය දීමට රජයේ සූදානම් කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දීලා තිබෙනවා හයිබ්‍රිඩ් ක්‍රමයට, එහෙම නැත්නම් දෙමුහුන් ක්‍රමයට වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන්න කියලා. ඒකත් අපි මේත් එක්කම සඳහන් කරනවා. මීට කලිනුත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තිබුණා. හැබැයි ඒ වයිදි කරේ ඩෝසර් දාලා බැකෝ දාලා මේ වලවල් හාරපු එක. එතනදී දැඩි විවේචන සහ දැඩි හානදායක ප්‍රතිඵල සිද්ධ වුණා. මොකද සාම්ප්‍රදායික තාක්ෂණය වැවක් කියලා කියන්නේ ගමක හදවතත් අපේ ශිෂ්ටාචාරයේ හදවත. මේහා බැඳුණු සිරිත් සම්මතයන් තියෙනවා සහ පුරාණ වාරි තාක්ෂණයක් තියෙනවා අවුරුදු 2000කට වඩා පැරණි. මේ තාක්ෂණික ක්‍රමත් අනුගමනය කළ නිසා තමයි කියන්නේ දෙමුහුන් ක්‍රමයකින් වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියලා රජයේ බලධාරීන්ට උපදෙස් දෙනවා. දැන් ජනාධිපතිතුමා එහෙම වැව් ප්‍රතිසංස්කරණය කරන වැව් හාරන්න කියලා කියද්දි මහාචාර්ය ගුණදාස ආචාර්ය ගුණදාස අමරසේකර මහත්මයා කියනවා ජනාධිපතිතුමා ඉස්සරහා බොරු වලවල් තියෙනවා කියලා. ඒකත් අද වාර්තා කර සිටිනවා
මෞබිම්පුවත්පත ඔව් මෞබිම්පුවත්පත වාර්තා කර සිටිනවා ගෝඨාභය අනුපුවත්පත අනුපුවත්පත සඳහන් කරනවා ගෝඨාට ගමන යාමට සිදුවන්නේ පිරිහුණු නිලධාරීන් කැපූ බොරුවලවල් මගහරිමින් කියලා සඳහන් කර සිටිනවා අර මේ පොක කතන්දරේදී ජනප්‍රවා කිව්වා එක් නිලධාරියෙකුට මේ පොහොර තියාගෙන ඉන්න එපා ඒව දැන්මම බෙදාහරින යවන්න කියලා මොකද ජනප්‍රවා දැඩිව කිව්වා දැන් තීන්දුව ගත්ත නම් ඒවා ක්‍රියාත්මක කරන්න කියලා මං හිතන්නේ ඒක තමයි සමහර මේ නිලධාරීන්ගේ යම් යම් තියෙනවා පොඩි පොඩි කකුලින් ඇදීම ඒ වගේම දැන් අර කිව්වා දැන් අර විශේෂම දැන් කාබනික පොහොර මං හිතන්නේ ඒක වගා වැඩි වීමටත් හොඳයි ඒ වගේම දැන් අපි දන්න වකුගඩු රෝගය සඳහා දැඩිව මේ රසායනික පොහොර බලපෑවා කියලා අපි මතයක් තිබුණා ඒ කියන්නේ පරීක්ෂණ කරා මං හිතන්නේ මුගක් වෛද්‍යවරුන් ඒ නිසා මං හිතන්නේ ඒ කියන්නේ වකුගඩු රෝගයෙන් බේරීමටත් මේ කාබනික පොහොර ඉතාම වැදගත් තව දෙයක් තමයි අර වැව් ගැන කිව්වම මේ වැව්වේ තියෙනවා මේ රොන්මඩ තට්ටුවක් මේ රොන්මඩ තට්ටුවත් එක තමයි ඩෝසර් කිරීමේදී ගලවලා ගන්න. එතකොට ඒ අර පසට යන සාරවත් බවක් නැති වෙනවා. ප්‍රසාද් අපේ තිබුණ සාම්ප්‍රදායික ක්‍රමවේදයේ කියන්නේ වැවේ කට්ටි වලන් කැපීම කියලා එහෙම සාම්ප්‍රදායන් තිබුණා. ඒක තමයි ජනාධිපතිතුමා කියන්නේ මේ සාම්ප්‍රදායික තාක්ෂණය ගැනත් හිතන්න ඕනි කියලා. ඊළඟට 20 වෙන සංශෝධනයෙන් ජනාධිපතිට වැඩ කිරීමේ ඇතිවන බාධා ඉවත් කරනවා කියලා සඳහන් වෙනවා. ඒ අද මෞබිම් පොත්පත ප්‍රකාශ කරන මෙරටෙන් බිහිවන නිර්මාණ වාණිජ නිෂ්පාදන දක්වා වැඩ දියුණු කිරීමට උපදෙස් දෙන්න ඒකට අවශ්‍ය අතහිත දෙන්න කියලා සඳහන් කර සිටිනවා. නව උත්පාදන විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමිය මල්වතු වස්කිරි මහනාහිමිවරුන් මුණගැහිච්ච අවස්ථාවේදී 20 වෙනි සංශෝධනයේ ගේන්නේ ජනාධිපතිට වැඩ කිරීමේදී ඇතිවන බාධා ඉවත් කරගන්න අර බොරු බලවල් නිලධාරීන් ගැන කීවානේ. ඒ බාධා ඉවත් කරගන්න තමයි මේ ගේන්නේ කියලා කියන්නේ. ඊළඟට මල්වතු राज्य बैंक प्रधान उपदेश विशेष नयतरतर कार्यांश पीलिबंद अपकुअंट अपकुअणु क्रिब्बेट नयतरतर कार्यांश असाधु लेखने इनसा मेघगन हितल बला विशेषम नायकगण्वाम जनतावट रस्यादेन निपा कि अग्राम महेन्द्रराजपक्ष महात्म्य मेहदी उपदेश किसी में उदाह सकते हैं समूह ने जनता के लबन वरमान दिग्गत में जनता और सेवे करने के आगमति महिंद राज प्रकाश कर लती है ඔව් එතකොට කොහොමද බැංකු ගැන කතා කළාන් පස්සේ අර මේ දවස්වල මේ සමාජ මාධ්‍යවල එක පෝස්ට්ුවකුත් එහා මෙහා ගියා ලංකාවේ බැංකුවකින් ණය ගන්න නම් අපි බැංකුවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ බැංකුවකින් ණයක් ගන්න තරම් අහේනියක් අපිට නැහැ කියලා ඒක නිසා ණය දෙද්දි ඒක ගැනත් හිතලා බලන්න වෙනවා ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමාගේ එහෙම තීරණ එහෙම වාර්තා කරද්දී අපි විපක්ෂ නායකතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී නගන ප්‍රශ්නයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අහනවා ආනවිලුන්දාවට නීතිය ක්‍රියාත්මකද ආනවිලුන්දාවට නීතිය ක්‍රියාත්මකද කියලා ප්‍රශ්න කරලා සිටන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අජිත් තලහකෝන් මේ වාර්තාව ගෙන ඉන්නේ. ඒ කියන්නේ ආනවිලුන්දාව අභය භූමිය අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් ඩෝසර් කර විනාශ කිරීමට ආධාර අනුබල දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවාදයි ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේදී විමසනවා. මොකද අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා රම්සා තිබ්බිම් ඩෝසර් කළේ හිටපු ප්‍රාදේශීය සභාපති ජගත් සමන්තගේ ඉල්ලීම डोस यंत्र हिमिकारु किया ही केला कुमुद उपुलशांत कृषाण पत्रा जयसूर्य वार्ता कर सिटी ने मे जगत समंत हितपु प्रादेश सभा सभापति वर्य सनत निशांत राज्य मातृवर्य के सहोदर केला तमय किया ने इन सा तमय विपक्ष नायक वर्य आने आने विलुंग दावट नीति क्रियात्मक किया इलंगट अद अरुण पुवत्पत किया नवा अजित तलहा कौन सा साली कुमार गुणशेखर वार्ता करमी डोसर विधि पोलिसिय वनजीवीय निधि अन्दला ආනවිලුන්දාව රම්සා තෙද්බිම් හෙලිපෙහෙලි කරනු ලැබූ අගෝස්තු මාසේ 25 වෙනිදා සවස් කාලයේ 26 වෙනිදා උදෑසනත් පොලිසිය වනජීවී කාර්ය සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂි කට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වී නොමැති බව ආනවිලුන්දාව පරිසර හානිය පිළිබඳ සොයාබැලීමට පත් කරන ලද කමිටුව සඳහන් කරයි කියලා වාර්තා කර සිටිනවා. හැබැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරනවානේ නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. එතෙන්දී වනජීවී අමාත්‍ය සිබි රත්නායක මහත්මයා පාර්ලිමේන්තුවේදී ඊයේ උත්තර දුන්නා තරාතිරම නොබලා මේ අයට දඬුවම් දෙනවා කියලා ඊයේ සඳහන් කර සිටියා පාර්ලිමේන්තුවේදී සිබි රත්නායක මහත්මයා. උණුසුම් වාද ගියා පාර්ලිමේන්තුවේදී. මොකද දැන් අර දේශපාලඥයන් නම සඳහන් කර නම සඳහන් නොකර තමයි චරිත් ප්‍රදර්ශන මහත්මයා අහන්නේ. සිබි රත්නායක මහත්මයා කියනවා
අපි අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කවුරුනත් කමක් නැහැ මොකද එතෙන්දී ඔහු කියන මේ සමහර කාලවදි නිදන් හාරපු ඒවා ගැනත් අපිට වාර්තා වෙලා තියෙනවා කියලා සීවී රත්නායක මහත්මයා කියන මේ වාර්තාවේ තියෙනවා මම හිතන්නේ උපදේශ ගණනාවක් මේවා වහම ක්‍රියාත්මක වීතු විශේෂයෙන් මේ වනජීවි සංරක්ෂිත පරිමේන්තු මුර සංචාර වැඩි කරන්න ඕන ඔවුන්ට අවශ්‍ය ජීප් රථ සේවකීන් ලබා දෙන්න ඕන මම හිතන්නේ විශේෂයෙන්ම දැන් අපි දෙකක් පහුගිය කාලය තුලදී නැත්තම් මේ වඳවි යන දිවියන් වගේ ඒවල් විනාශයට පත් වෙනවා සතුන් විනාශයට පත් වෙනවා සතුන් ගැන සහ මේ වනජීවි සම්පත ගැන හොයන්න මම හිතන්නේ वहाँ मे सद पहासुक लबा दिन अभी दें देशपाल एक काल वी यम यम बलपैम कर हेत्ते आंडू बैठ पत्ला लुकू सन्वाद व्याप्ति अनकोट सोत्तम तेक गस् कपन व्याप्ति बार दुनिया प्रति आंडू ये इतिहास ऐतिहास यलित क्रियात्मक युत न कीर्तम हेमोगम अवधारण कर हेमोटम ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. වැස්සෙන් 51000කට පීඩා කියලා අද අරුණපුවත්පත වාර්තා කර සිටියා. වැස්සෙන් 51000කට පීඩා ඒ අතර සමහරට ඔබ ඔබේ නිවසේ ඔබේ දන්න කියන උදවිය අසල්වැසියන් ඉන්න පුළුවන්. සියලු දෙනාට උදව් උපකාර අවශ්‍ය නම් ඒක කරන්න පැකිලෙන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. වැස්සෙන් 51000ක් පීඩාවට අපි සූදානම් විරාමයක් ලබන්න. ප්‍රයිවට් බස් එක කොන්දොස්තර මහත්තයෙක් බස් එක ඇතුලේ හෝල්ට් එකේ ඉන්න සියලුම සෙනඟ දාගෙන යන උත්සාහ ගන්නවා වගේ වැඩක් තමයි කරන්න තියෙන්නේ කෙටි වෙලාවක් ඇතුළත සියලුම පුවත් ටික කියන්නත් නැත්නම් ඔබට ඒක ලොකු අඩුවක් අද නිවි නිවි දැල්ලුණු ගින්න නැවේ ගින්න නිවේ කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා නයන තරඟ ගමකේ වාර්තාව ගෙන ඉන්නේ ඒ අනුව අද ඇතුල් පිටුව මේ විදිහට පෙරලල බැලුවොත් නැවේ ගින්න නිවේ කියන කාරණාවේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා ඊයේ උදෑසන වෙනුවට ගින්න සම්පූර්ණයෙන්ම නිවා මැඩ පැවැත්වීමට කටයුතු කරන්නට පුළුවන් වුණා අනතුරු නෞකාව ආයතනයේ විසින් යොමු කර ඇති විශේෂඥ නියෝජිත කණ්ඩායමේ සමාජිකයන් 3 දෙනෙක් නෞකාවට ගොඩ වෙලා එහි විමර්ශන කටයුතු සිදු කළා කියලා ඒ වගේම තෙල් පැල්ලම ඇතුළේ ඉන්ධන ටැංකියේ කාන්දුවකින් කියලා තවදුරටත් අරුණපුවත්පත 8 වෙනි පිටුවේ මේ පිළිබඳව විස්තර සඳහන් කරනවා තෙල් පැල්ලම ඇතුළේ ඉන්ධන ටැංකියේ කාන්දුවකින් කියලා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා ඒ අනුව දැන් මේ තෙල් ටැංකියේ ඉන්ධන පැල්ලමක් ඇතිවලා තියෙන්නේ ඒක මේ සාමාන්‍ය නෞකාවේ ඉන්ධන ටැංකියේ උත් තෙල් කාන්දුවක් නිසා ඇති වූ තත්වයක් අපි ජනතාවට තේරෙන්න තමයි ඒක ඩීසල් පැල්ලමක් කියලා කිව්වේ කොහොමුණත් අර නැවේ නැවට ගොඩ වෙච්ච කාර්ය මණ්ඩලය තුන්දෙනා එහෙම නැත්නම් අර විශේෂඥයින් තුන්දෙනා ඊයේ හවස වෙද්දී ඔවුන්ගේ කටයුතු නිමා කරලා ගිහිල්ලා තියෙනවා නාවික හමුදාව ඉන්දියා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව ආපදා මර්ධන ඒකකයේ පිරිසක් සමග නෞකාවට ගොඩ වී කිසියම් තක්සේරුවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා හේතුව තමයි ගින්න නිවන්න වැයවෙච්ච මුදල ගැන තවම තක්සේරුවක් කළත් නැහැ ඇලවුණු නැව නොගෙලෙන බවට සහතිකයක් නාවික හමුදාව ලබා දෙනවා අර නැවේ නැව සිසිලනේ කිරීම සඳහා වතුර පිරෙව්වා එතකොට ඒ වතුර පිරවීමත් එක්ක තමයි නැවේ එක කොටසක් බර වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා තමයි අනිත් පැත්ත ඉස්සිලා තෙන්නේ හැබැයි නැව ගිලින්නේ නැහැ නැව ගිලීමේ අවදානමක් නැති බව තමයි නාවික හමුදාව සඳහන් කර සිටින්නේ නෞකාවේ අදපුගත පතේ තියෙන ගිනිගත් නැවෙන් ඩීසල් නොවන ඉන්ධන විසිරීමක් වෙලා කියලා කියන්නේ ඩීසල් කියලා උන් කියන්නේ ඊට වඩා ඝන තෙල් තට්ටු ඒක තමයි ප්‍රසාද අපි සඳහන් කළේ ඊයේ උදේවරු වෙතෙච්ච මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර සිටියා මේක ජනතාවට තේරෙන භාෂාවෙන් මේ ඩීසල් කාන්දුවක් කියලා නමුත් ඒක ඊයේ හවස නැවත වතාවක් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ කියා සිට ඒක ජනතාවට තේරෙන තමයි ඒක කිව්වේ මේක වෙනත් ඉන්ධන වර්ගයක් ඒක සාමාන්‍යයෙන් නැව් වල එන්ජින් සඳහා භාවිත කරන එකක් කොහොමුණත් මේ පැල්ලම් දෙකක් කියන්නේ පෙරේදා වාර්තා වුණා එක පැල්ලමක් මේකට රසායනික ද්‍රව්‍යයක් දැම්මා එතකොට ඒ පැල්ලම හැකිලිමින් යනවා එහෙම නැත්නම් ඒ පැල්ලම දිය වුණා ඊළඟට මේක සාමාන්‍යයෙන් ටිකක් ඝනකමට සාගර තීරයේ පැතිරලා තිබුණා කිලෝමීටරයක පමණ භූමි කිලෝමීටරයක පමණ සාගර මතුපිටක් මත ඒක පෙරේද තිබිච්ච එක පෙරේද හවස වෙද්දි මෙහෙම නැත්නම් ඊයේ උදේ වෙද්දි නැති වෙලා තිබුණා ඊට පස්සේ ඊයේ තව පැල්ලමක් තිබුණා ඒකටත් මේ විදිහටම මේ රසායනික ද්‍රව්‍ය යොමු කරලා තිබෙනවා ඉන්දියා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයතුව ඒ පැල්ලමත් ඊයේ රාත්‍රිය වෙන විට ටිකෙන් ටික දිය වෙමින් පවතින බව තමයි සඳහන් කර සිටින්නේ ඊළඟට ඕම් කියන්නේ දැන් අර මේ බොරතෙල් කියන්නේ මේ අර තෙල් ප්‍රධාන ටැංකියේ තෙල් නෙවී මේ ඇන්ජිමත් සමගම තිබුණු තෙල් ප්‍රමාණයක් කියන එක තමයි කියන්නේ ඒ නිසා බියක් ඇති වෙන්න නැහැ දැන් තහවුරු කර සිටියා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ
තෙල් ටැංකි වල තෙල් ගබඩා වල එහෙම නැත්නම් තෙල් ටැංකි වල තියෙන තෙල් මුහුදට මුසු වීමක් සිද්ධ නොවුණු බව කොහොමනත් ආසන්න මුහුදේ විධාන මධ්‍යස්ථානයක් හදන්න නීතිපතිතුමා උපදෙස් ලබා දී තිබෙන බව අරුණපුර ප්‍රත සඳහන් කරනවා මොකද නෞකාව ආශ්‍රිත මුහුදේ රාජකාරී කටයුතු කිරීම සඳහා විධාන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තමයි නීතිපතිවරයා මේ විදිහට උපදෙස් ලබා දීලා තිබෙන්නේ තවදුරටත් මුහුදු තීරයට සහ සාගරයට අදාළ තෙල් වලින් සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීමට සහ මනුෂ්‍ය ජීවිත වලට අන්තරාය කර තත්ත්වයක් හට ගැනීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මුහුදු සීමාවට කියන්නේ මුහුදු සතුම් 200 සීමාව ඉක්මවලා ඉන් එහාට නැව ගෙන යාම පිළිබඳවත් මේ වෙන විට නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙමින් පවතින බව තමයි අද ඉෂා රත්නකාර වාර්තා කර සිටින්නේ අරුණපුවත් පතට නැවේ ගින්න එහෙමයි ඊළඟට පහුගිය දවසක අපි වාර්තා කළානේ මහනුවර බුහු කම්පණයේ පිළිබඳව ඒකේ වාර්තාව ඒ කියන්නේ වාර්තා දෙකක් එන්න තියෙනවා මූලික වාර්තාව මාධ්‍යයට නිකුත් වෙලා තිබෙනවා ඒ මූලික මාධ්‍ය වාර්තාව පිළිබඳව සාලි කුමාර ගුණසේකර අද අරුණපුවත් පතට වාර්තා කර සිටනවා මෙරට ඇතැම් බූ කම්පනමාන ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වී තිබෙන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහත්මයා සඳහන් කර සිටනවා දැන් එක වැරද්දක් හොයන්න ගියහම තාවැරදි 1000ක් විතර හම්බ වෙනවා එනුව මූලික වාර්තාව ඊයේ මාධ්‍යවලට නිකුත් කළා සවිස්තරාත්මක වාර්තාව සති දෙකකින් පස්සේ නිකුත් වීමට නියමිතයි හේතුව විදියට මේ මූලික වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මේ ප්‍රදේශයේ භූමිය පිහිටා තිබෙන මාබල් පාෂාණය ආශ්‍රිත නැමි සහ හුණුගල් පාෂාණය ආශ්‍රිත පීඩනයේ එළියට නිදහස් වීම නිසා මේ කම්පණය ඇති වුණා කියලා කොහොමවත් සවිස්තර වාර්තාවේ මීට වඩා තොරතුරු හෙළිදරව් වෙන්න පුළුවන් දැන් මෙතන තියෙන කාරණාව තමයි රටේ භූ කම්පනමාන හිරවෙලා තියෙන බව මෙරට ඇතැම් භූ කම්පනමාන ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තිබෙන බව හෙළිදරව් වීම වැදගත් මොකද එතකොට අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදීම සඳහා කටයුතු කරන්න පුළුවන් අපි මෞබිම් පුවත්පතට අවධානය යොමු කරනවා මෞබිම් මුල් පිටුවේ වාර්තා වෙන පුවත් කිහිපයක් ඒ තමයි එතරේ ඔව් මේ පුතත් කියලා ඉඳන් අරුණ පුවත්පතේ කොවිඩ් රෝගීන් නව දෙනෙකු හඳුනාගෙන ඉති කියලා ඒ කන්ද කාඩුවෙන් කන්ද කාඩු අර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපනය ලැබෙන පුද්ගලයන් ඉන්න කඳවුරෙන් නව දෙනෙක් කොවිඩ් රෝගීන් හමු වෙලා තිනා ඌන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරලා නැහැ හැබැයි PCR පරීක්ෂණ කිරීමේදී තමයි හෙළිවිලා තියෙන්නේ මේ නව දෙනෙක් කොවිඩ් ආසාදිතයන් කියලා හැබැයි ඒ අය බාහිර සමාජයට සම්බන්ධ වෙන බාහිර සමාජයක ගැටෙන පුද්ගලයන් නොවන නිසා අවදානමක් නැහැ කියන එක තමයි සමාජගත වීමේ අවදානමක් නැහැ කියන එක තමයි සඳහන් කරන්නේ ලෙඩ දුක් ගැන කියවම මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලා දෙක අතුරෙන් අනිත් එක තමයි අද වාර්තා කරන රජයේ රෝහලවල අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය බෙහෙත් 70ක උග්‍රහිඟයක් තියෙන බව ඒ අනුව වාර්තා කර සිටිනවා ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතියේදී ලබා දෙන අත්‍යවශ්‍ය එන්නතක් තැලසීමියා රෝගීන්ට අඛණ්ඩව දිය යුතු එන්නතක් ශල්‍ය කර්මවලදී පාවිච්චි කරන ප්‍රතිජීවක ගණයට අත්‍යවශ්‍ය එන්නතක් ඇතුළු හෘද රෝග වකුගඩු වලට දෙන බෙහෙත් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 70ක හිඟයක් රජයේ රෝහල්වල පවතින බව සඳහන් වෙනවා මොකද මේකට එක හේතුවක් තමයි පසුගිය අවුරුද්දේ බිල් ගෙවලා තිබුණ නැහැ ඖෂධ සැපයුම් කරුවන්ට ඒ බිල් ගෙවුවෙන් පස්සේ අලුත් ඕඩර්ස් දැම්මන් පස්සේ අනුත් ඇනෝම් දුන්නන් පස්සේ මාස 3ක විතර කාලයක් යනවා සාමාන්‍යයෙන් ඖෂධ එන්න. ඒ ප්‍රමාදය වෙන්න පුළුවන් කොහොමුණත් රජරෝහලෙන් එන්න ඕන මම විශේෂයෙන් පවිත්‍ර වන්නියාරච්චි සෞඛ්‍ය ඇමතිණියගේ සහ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන ජයසුමන මහත්මහුත් වෛද්‍යවරයෙක් අවධානය යොමු වෙනවා. මොකද චන ජයසුමන මහත්මයා දේශීයවත් ඖෂධ නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කරලා තියෙන. මම හිතන්නේ මේ ප්‍රවෘත්ති ගැන අද බොහෝගේ අවධානය යොමු වෙලා මේකට හෙට වෙනකොට විසඳුමක් ලබා දෙන කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔව් ඖෂධ ගෙන්නන ටික කාලයක් යනවා ඒ කාලේ සාධාරණ කාලයක් යනවා හැබැයි කඩිනම් පීවර ගත යුතුයි 20 ගැන කතා බහ තවදුරටත් තියෙනවා 20 ගැන අධ්‍යයනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් කමිටුවක් කියලා මෞබිම් පුවත්පත වාර්තා කරනවා 20 වෙනි සංශෝධනයෙන් විගණන ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති වෙනවා ගැටලු රැසක් මත වෙනව කළ ශ්‍රී ලංකා විගණන සේවා සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රකාශ කර සිටින බව අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා ඊළඟට සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විද්‍යාස්භාකිර මාකර මහත්මයා කරන ප්‍රකාශයක් අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා 3-2ක බලය යොදාගෙන ආණ්ඩුව පටු අරමුණු ඉෂ්ට කරගන්නවාට සැරසෙනවාදයි සැකයක් තියෙනවා කියලා. මොකද 20 වෙනි සංශෝධනයේ මගින් අගමැතිවරයාගේ තනතුරේ සියලු බලතල නැතිව ගොස් අගමැතිවරයාගේ විමසීමක් නොකර ජනාධිපතිවරයාට සියලු තීන්දු తీරණ ගත හැකි තත්ත්වයක් ගොඩනගෙනවා. ව්‍යවස්ථාවක් ගෙනීමේ ක්‍රියාවලියේදී මේ මොහොත සමගි ජන බලවේගයත් පොදු ජන පෙරමුණ අතර තිබෙන බර අලකරයක් විදිහට සැලකිය යුතු නැහැ. මොකද ව්‍යවස්ථාව රටේ අනාගතය තීරණය කරන ජනතාවගේ ආරක්ෂා කරන ලියවිල්ල බවට පත් කළ යුතුයි කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. ඊළඟට අපි මෞබිම් පුවත්පත සහ අරුණ පුවත්පත වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරමු. එකක් තමයි ප්‍රසාද් වාර්තා කරන පුවතක් මෞබිම් පුවත්පතේ තියෙනවා. ඒ තමයි සිරකරුවන් සඳහා සිව්මස් සමාලෝචනය යලි ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රසාද්. ඔව් මේක සිව්මස් නේ සිව්වස් වෙන්න ඕන. සිව්වස් මෙතන මේ වැරදි සිව්මස් කියලා. මොකද
වසර 4ක් එහෙම හිටියම ඒ කියන්නේ ඉතා හොඳින් කාලය ගත කරාම ඒ කියන්නේ දැඩි අවධානයක් යොමු කරලා පස්සේ ඒ කියන්නේ අපි මරණ දරුණු ලක්ුණු කෙනෙකුට දෙනවා ජීවිතාන්තය දක්වා සිරදොර දක්වා එක ලිහිල් කරනවා අවුරුදු 4ක් බලලා ඒ తත්වය කලක්‍රියාව බලලා ඊට පස්සේ ජීවිතාන්තය දක්වා ඉන්න කෙනෙකුට එහෙම හිටියොත් වසර 20ක දක්වා ඒක අඩු වෙනවා වසර 20ක කෙනෙකුට වසර 13 හමාර දක්වා අඩු වෙනවා මේක තිබුණා ඉස්සර නමුත් දැන් මේ ක්‍රමය නැහැ දැන් මේ ක්‍රමය සිව්වස් සිව්වස් කියන මේ සංකල්පය නැවත ක්‍රියාත්මක කරන්න කියලා සිරකරුවන්ගේ දැඩි ඉල්ලීම් ඉදිරිපත් වෙනවා කියලා මේ ප්‍රේමලා ජයසිර මහත්මයා කිව්වා එක සිරකරුවෙක් ඉන්නවා කිව්වා අවුරුදු 17ක් අභියාචනයේ දාලා බලන් ඉඳලා තියෙනවා තීන්දුව වෙනකන් තීන්දුවෙන් ආපහු දීලා තියෙන්නේ මරණ දඬුවම ඒකට අවුරුදු 17ක් බලන් ඉඳලා තියෙනවා අවුරුදු 17 ඉඳන් ආපහු තීන්දුව ක්‍රියාත්මක කරන මේ වගේ ප්‍රශ්න තියෙන නිසා ඔහු කියන්නේ සිරකරුව මිනිස්සුයෝද මොකද පුනරුත්ථාපනය කරන්න කැමති අය බොහෝම ඉන්නවා උන් කැමති මොකද දැන් ඉස්සර සිව්වස් මේ සමාරෝ තියෙන පස්සේ සමාජගත වෙන සිරකරුවන් ඒ කියන්නේ ආපහු සමාජයෙන් ඒ කියන්නේ වැරදි කරලා තියෙන 100%යි 98%ක් හොඳ කල්ක්‍රියාවෙන් ඉඳලා මතන ඉතින් මේ සම්බන්ධයෙන් මතන සමාජ විවාදයක් සංවාදයක් ඇති වෙන්නත් ඕන මොකද දැන් අපරාධකරුවන්ගේ වැඩිවීමකුත් කියනවා වුන් කොහොමද මෙල්ල කරන්න පුනරුත්ථාපනය කරන්න කියලා ප්‍රශ්නකුත් කියන නිසා මම හිතන්නේ මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදී ඉදිරිදී සාකච්ඡා වෙයි. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ඉන්නේ හිරගෙදර. හැබැයි සමහර මන්ත්‍රීවරුන්ට කොළඹාවම ඉන්න තැනක් නැහැලු අලුත් මන්ත්‍රීවරුන්ට. අද මවුබිම් පුවත්පත කියනවා අලුත් ඇයට ඉන්න තැනක් නැහැ හේතුව තමයි පැරදුණු මන්ත්‍රීවරු තවම නිල නිවාසවල රුවන්ත නිතුල්ගස්පිටියේ වාර්තා කර සිටින්නේ. ඒ අනුව නිල වශයෙන් ඒගොල්ලෝ බාර දීලාලු. හැබැයි ගෙවල් වලින් බඩු අයින් කරගෙන නැහැ. ගෙවල් වලින් ඉවත් වෙලා නැහැ. එහෙම පැරදිච්ච මන්ත්‍රීවරු ඒ නිසා අලුත් උදවියට යන්න එන්න තැනක් නැහැ. ඔවුන් දුෂ්කරතාවට පත් වී තිබෙන බව සඳහන් කරනවා. 81 දෙනෙක් ඉන්නවා නවක මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ. ඉතින් මේ ඔවුන්ට මම හිතන්නේ මේ අවස්ථාව ලබා දිය යුතුයි. ඊළඟට අපි අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ ඊයේ කතාබහ අද අරුණ පුවත්පතෙන් අපි උපුටා ගන්නවා පාර්ලිමේන්තුව විශේෂාංගයේ 2019 දී රටේ දිනක ආදායම බිලියන 5ක් වෙද්දී වියදම බිලියන 8යි. ඒ කියන්නේ දවසකට රට බිලියන 3ක් ණය වෙලා තියෙනවා කියලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා. අගෝස්තු 31 තෙක් රජයේ මුදල් වියදම් කළේ කොහොමද කියලා ආචාර්ය හර්ෂද සිල්ලා මහත්මයා සඳහන් කරනවා. ජනාධිපතිවරයාට මේකෙන් නීතිමය බලයක් හිමිව තිබෙන බව ඊට පිළිතුරු දෙමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කළා. මම තමයි අඩුවෙන්ම මලගවල් වලට මගුලිගවල් වලට යන්නේ කියලා රංජන් රාමනායක මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වලු. පැණිබීම තමයි බෝ නොවන රෝගවලට ප්‍රධානම හේතුව කියලා රාජිත සේනාරත්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයා සඳහන් කරනවා. දේශීය කර්මාන්ත නම් වන්න රජයට සහාය දෙනවා සිවි විග්නේශ්වරන් මන්ත්‍රීවරයා කියා සිටිනවා. ඔහු කියපු කාරණාවක් තමයි මේ උතුරු නැගෙනහිරට වැඩ කරන්න අමාරු ඒකට සමහර අය ඇඟිලි ගහන හින්දා කියලා. කොහොම නැත්නම් ඔහු මහම ඇමතිවරයා විදිහට උතුරේ හිටියා. ඒ ඉන්නකොට ආණ්ඩුවෙන් ලැබිච්ච ප්‍රතිපාදන වලින්වත් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඊළඟට රීති ප්‍රශ්නයක් මතු කරද්දී කථානායක මාදේස නොබෙලීමෙන් වරදක් කළා කියලා ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සඳහන් කරනවා. පාර්සලයක් පරීක්ෂා කළ පොලිසිය 3 දෙනා මාරු කිරීම ගැන සොයා බලනවා කියලා කථානායකවරයා සඳහන් කරනවා. අජිත් තලහකෝන් වාර්තා කර සිටින්නේ. මොකද පහුගිය දවසක VIP කෙනෙක්ගේ ප්‍රභූ පුද්ගලයෙක්ගේ ගෙනාපු පාර්සලයක් පරීක්ෂා කළා කියලා ඒ පාර්සලේ පරීක්ෂා කරපු පොලිස් නිලධාරීන් 3 දෙනෙක් ස්ථාන මාරුවීම් කළා කියලා වාර්තා කර සිටියා. ඒ පුවත පිළිබඳව මේ සඳහන් කර සිටියා. පාර්ලිමේන්තුවේ තවත් සිද්ධියක් වුණා. දැන් දිගමර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමස්තලකා මුස්ලිම් කොංග්‍රස්සේ SM මුෂාරෆ් මහත්මයා ඔහු විපක්ෂ නියෝජනය කරන්නේ. ඔහු ආණ්ඩුව හොඳ කිව්වා. ඒක මම හිතා විශේෂත්වයක්. මොකද මද්රවේ වැටලීම්, මත්කුඩු වැටලීම් ගැන ඉතා හොඳින් ආණ්ඩුව කටයුතු කරනකොට 3/2ක ජනවරමක් ලැබෙන්න ඕන කියලා කිව්වා. මොකද දැන් ආණ්ඩුව 3/2ක් එකතු කරමින් ඉන්නේ 3/2කට වඩා මම හිතන්නේ මන්ත්‍රී සභාව එකතු කරමින් ඉන්නේ 20%. ඉතින් මම හිතන්නේ විපක්ෂයේ මේ මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා යම් යම් කොලේලි ආණ්ඩුවට දල්වන බවක් තමයි අපිට පෙනුනේ. ඊළඟට අද දිනමින පුවත්පතට කියොත් දිනමින පුවත්පත කියනවා 11 වෙනිදා නොආවොත් කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපති කොමිසමේ සභාපති තුමා සඳහන් කළ බව දිනමින පුවත්පත අමුදා ජයමහ වාර්තා කර සිටිනවා. වැඩතහනමට ලක් වූ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහත්මයා අර රංජන් රාමනායක මහත්මයා එක්ක දුරකථන සංවාදෙදි යෙදිච්ච විනිශ්චකාරවරයා පිළිබඳව මේ කියවෙන්නේ. ඒ වගේම රෑ 12ට අතර නඩු තීන්දුව දීලා තිනු උසාවිය ආරයි. 11 වෙනිදා දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එහෙම උපදෙස් දීලා තිනු. එහෙම නැත්නම් කොමිසමට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහත්මයා සඳහන් කර සිටිනවා. ඊළඟට මේ දේශපාලන පළගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාව අද සඳහන් කරනවා නිහල් ජයතිලක මහත්මයා සාක්ෂි ලබා දෙමින් කරපු ප්‍රකාශයක් අනුපුවත්පත වාර්තා කරනවා. වෛද්‍ය නිහල් ජයතිලකට විදේශ ගමන් තහනම පනවන විට ඔහු සැකකරුවෙකුත් නෙවෙයි
ज्येष्ठ නීතිඥ සිරිනත් ජයසුන්දර මහත්මයා කොමිසම මහම මේ සඳහන් කර සිටිනවා පැමිණිලිකරුගේ විදේශ ගමන් තහනමට දැන් වසර 5ක් බිරිඳ දරුවන් බලන්න යන විදියකුත් නැහැ මේ මුදල් දිවිනැගුමින් නොගෙව්වා නම් රජයට මිලියන 100ක් පාඩුයි ගහේ මුල ඉඳලා මිස ගහ මුදුනට නැගලා ප්‍රශ්න විසඳන්න බෑ කියලා සභාපති විනිසුරුවරයා සඳහන් කරනවා පාස්කු කොමිසම පිළිබඳවත් කතා වෙනවා පාස්කු කොමිසමේ කාලය තව මාස 3කින් දීර්ඝ කරන්න තීරණය කළා තිබෙනවා අද අරුණපත්පත සඳහන් කරනවා 2019 පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම වලට CIG ආවේ නැහැ කියලා හිටපු ජාතික බුද්ධි ප්‍රදානී සිසර මෙන්ඩිස් මහත්මයා සඳහන් කරනවා ජනාධිපතිගේ අගමැතිගේ විතරක් නෙවෙයි ඒ කාලේ නිලධාරීන් අතරත් විශේෂයෙන්ම ආරක්ෂක නිලධාරීන් අතරත් කඹැදිල්ලක් තිබුණා කියලා හොඳටම පැහැදිලි වෙනවා මට ගරු කරන්නේ නැත්නම් ඔළුව නවන්න මම කැමති නැහැ කියලා ඔහු ප්‍රකාශයක් කරනවා වනාත විල්ලුව ගැන කිසිදු වාර්තාවක් මට ලැබුණේ නැහැ කියලා ආරක්ෂක ලේකම් මට කිව්වා වැදගත් තීරණ ගන්න රැස්වීමකට වගකීතු නිලධාරීන් නොපැමිණීම ගැන සොයාන බැලීම වරදක්ද කියලා ඔහු විනිසුරුවරයා ප්‍රශ්න කරනවා වරදක් වුණා කියලා පිළිගන්නවා නමුත් ප්‍රශ්න තිබුණා කියලායි ඔහු කියා සිටින්නේ मैत्रीपाल जनात्मक आरंजी जनात्मक समारोह समार आरक्षारी मे दहन मे खबेदी बेदिबूने मिया तरह मिया अरिया तरह दहन मे तीन प्रधान वरदाई खबेदी इतिहास कथांदर और हदली सट दाहक पेरणी के लिए तवत् साख्य खंबुना एतमय वललावीट प्रदेश हेबई मे वललावीट प्रदेश साख्य हंबुना उनाट गलकोरी करण उदवियट तवत् गलकोरी अग्दागा निकतना पितरईद मे तंकील प्रश्न करण सिद्धन साली कुमार गुणशेखर वार्ता करण गलकोरी निशा वस्त्र हतलिस अट दहसा पेरणी वललावीट गलन अणुतुरे पीठातीन पाही अंगल गलन किलोमीटर विसीपहाक नुद्रीन पुरा विद्याक्षीन अणुतुर्वंगवन आम गलकोरी निशा वसर हतलिस सट दहसा पेरणी वललावीट गलन अणुतुरे हिलादम अति बब अद विदेश अतरदी वार्ता कर विद्युत बेगे कोविड रोगी संख्या इंदिया वेडिवेनो ए अत्र इंदिया शब्द वेगे इक्मवाला मौबीम पत्पत वार्ता कर शब्द वेगे इक्मवा गमन कल है कि अतिध्वनि मिसाइल या सार्थक वथदा बेलू बब इंदिया संधान करण ए अणु शब्द वेगे वगे हाय गुणयाक एक तपरेट किलोमीटर दिखा इक्म वेगेन मे शब्द वेगे परदवन मिसाइले गमन करण वालु अभी दिनमिन पुवत्पते विशेषांग लिपियाक अवधान करण अलिमिनिस गैटुम निमकरण नव धनुम कियला महाचार्य रांगिक हलवतर नवनिपयम करोणे कोमसारी सुरयाकरण हेलिदर वकांचना सिरिवर्धन गे समगकरपु साकच्छावगदि सबविन्म अपट अलिन पिलिबंद निवरदि अवबोधयक् नै एनिसा गम्मानवलट ऐतुलोन अलिन किहिप देनेकु तोरागेन गेल्लट कोलरयक् युदा एओसि अलिनगे हसिरीम निरीक्षणय करन्न अलिन कोहोमद गमन बिमन यन्ने कोहेद इन्ने मेतुरतुरु होय बलन्न अपि कटयुतु करनवा मे कोलरय निष्पादनय करला तियेन्ने लंकावे मे कुलरे मगिन अपेक्षा करणे अलिया गमट लंगवन विट यम संज्ञावक निकुत किरीमे योसे अलिया गमट किलोमीटर दहायक दुरी सिट नब किलोमीटर पहाक दुरी सिट नब दन्वीन गंबासीन सूदनम कल हकीय इतकिन नोनवति गमे तरुणयान एक्करगनमीन अलिया गंबदीमठ उत्साह करण विट अलिवट कडीमठ उत्साह करणवा नम क्षणिक यदि है कि देवनि अलिवट निर्माणे कर अलिया नवत कलेट पन्ना क्रम वेद्याग्द अप सतु किल नव निपयम करवाणे कुमसमय कुमसारी महाचार्य रंगिक हलवत्र महात्म सदान करणवा अलिमिनिस गटुम सामदान कर गन्न नव धनुम किल मे पिलिबंध स्वाधीन रूपाहिनी ओसे अलु त्वडसठान मालावकुत उपट हिटानि दट दगगन लबेवी अलिमिनिस गटुम मर्दने करन्न अलुत धनुमेक्क अलुत विसदुम वलट एन सूदानम दिनोश दैन मे विशेषम वनजीवी संरक्षण निलधारीन सह सिविल आरक्षक बलकाय निलधारनुत एकने सेबुलुन कदवन्न ओन मंग तने मे एकने मे यांत्रणे एतोट मे अलिया मेहम गम्मदेनो नन वनजीवी निलधारीन कदवन्न ओन ए संदर्भत मंग तने यांत्रणे सकस करन एक अमारु देयक ने प्रादेशीय वन अधिकारयाला तियेनवा ए वगेम सिविल आरक्षक बलकायत इन्नवा मे मे प्रदेश वल अलुत विदिरे हितला तियेन्ने अपि कार्टून बलमु महिंद महत्या सटन पाट देखा अतेति आगेन पूर्व देखा अतेति आगेन बित्तर मिला डुकला गवगातने तहनंकला अब एम डी अहने तुनें देख नोतिबुना नम ऊवकरान्नद तुनें देख नोतिबुना नम ऊवकरान्नद हसंत विजयनायक अरुणपुवत्पतट कार्टून अंदिनवा मे
पमयो दिन्यक्वागितम अंदलती ने दें इक्केनेक दहनमय बेल एल्लला उहुट सरसनवा उहुट कियन्ने अर मोदी के अंदु मंदल दहनमय अल्लला सरसनवा ए तमाई मैत्रीपाल सिरिसेन हिटपु दिनात्मा दहनमय संशोधन कियनकोट ए अयम दें सजीव प्रेमदास महात्म्याट दहनमय प्लस कियला सरसनवा अंदनवा उपदेश देनवा ए अयम तमाई मैत्री महात्म्याट करपु कट्टियम तमाई दें सजीव महात्म्या वेनुवेन ए दे करन्ने सेल्लंद कोल्लो कियला सुमतिपाल ज्योतिपाल मे अहन्ने अमरवीर कियनव वनातविल्लुव वेनसुवायट किसिम समावाग देन्ने नै कियला एहेनम ओक करला तियेन्ने मविलक्वत् नैति हादेक वेन्न ओने भव्यस पार्लिमेंतुवट उद्दिग पेमरत् मंत्रीवर अनुराधपुरयेन गेनव बड हिरुंगुवागयक् हेनकिन बड हिरुंगुकल 90ක් गेनव किलोग्राम 10ක් गेनल किव परिप्पुवेनोट मे बड हिरुंगु करियक् हदन कियला पार्लिमेंतु भोजनागार लबा दुन्ना एगेन तमै हुरेरा हसंत विजयनायक करुण पुवत् पतट परिप्पु वेनुवट बड हिरुंगु कन्न पुलुवन् कियला उद्दिग मंत्रीतुमा कियनव पांग वेनुवट केक् कन्न पुलुवन् निस दें पांग वेनुवट केक् कन्नवद हबै गपिरण योजना करन्ने वेन कारणावक् परिप्पु वेनुवट बड इरिंगु मे तमै गपिरगे कवि देक गेनवित् बड इरिंगु दियवन्नावटम कवला एय 225 देनेकुटम उद्दिक मतितुमा कर कल युतु देयम सेक्कुव लंगिन नावे वासनावट करनव नंग देयक पहलट उड इंदला मिनिसुन पिलिगनी ए पिलिबंद सोयला वटिनाकम अपे देवल मतु करला अगयन्नेमु करपु दे सल्यूट गहला अगयन्नेमु ए करपु दे सल्यूट गहला अपि अपे दे रकगनिमु हबै अलुत लोकेट यन्नोने ए निसा मे ए सदहा काले हितन्न ए वगेम अमतक करन्नेपा मे वैस्स अकुनु सहित कालगुणयक् तियन मोहतक ए अनुतुरु पिलिबंदवत् अवधानय यमु करन्न अपि ओबट प्रार्थना करनवा निरुपद्रित सह निरोगिमत् सुभ दवसक् ओबट आयुर्वाद।